සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නිවර් සුලිකුණාටුව ශ්‍රී ලංකාවට තවත් ආසන්න වෙයි උතුර උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවලට මහ වැසි සමග තද සුළං මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 17000 සීමාව ඉක්මවා යයි සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ යයි අයවැය කාර්ක සභාවස්ථා විවාදයේ දෙවන දිනය ආදායි ලොක්කා පාර්ලිමේන්තුව උණුසුම් කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට චෝදනා ලබා බන්ධනාගාරගතව සිටි පිල්ලයන් ඇතුළු පහකට ඇප කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත කරලා ලාල් කාන්තගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවා අද දින නව කොරෝනා ආසාදිතීන් 287 දෙනෙක් මෙරටින් හඳුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 17000 සීමාව ඉක්මවා ගියා. මේ අතර අද දින කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වී පූර්ණ සුවය ලබා පුද්ගලයන් 465 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පසුරු 6 පමණ වන විට මෙරටින් කොවිඩ් ආසාදනය වූ නව රෝගීන් 287 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පෑලියගොඩ කොවිඩ් පොකුර අද පසුරු වන විට 17000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 17265ක්. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 20795ක් ලෙසයි. ඉන්පුත් කලින් 14962 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 5743 දෙනෙකු පමණයි. මේ අතර ඊයේ දිනේදී කොවිඩ් මරණ 3ක් පිළිබඳ මෙරටින් වාර්තා වුණා. මියගිය පුත් කලින් 3 දෙන අතර කොළඹ නගර සීමාවේ පුත් කලින් 2 දෙනෙකු සහ හේයන්තුඩුව ප්‍රදේශයේ කාන්තාවක්ද වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගත වූ පැය 24ක කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයින් 33 දෙනෙකු හඳුනා ගැනුණා. ඒත් සමග පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව මෙවන තෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා තිබෙනවා. මේ අතර කොරෝනා වැළඳී මියගිය මෙරට පළමු බන්ධනාගාර රැදවියාගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු රාගම බටුවත්ත ආදාහනගාරයේදී සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. එසේම බන්ධනාගාර ආශ්‍රිතව මෙවන විට කොවිඩ් රෝගීන් 717 දෙනෙකු වර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මෙලකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රෝගීන් වර්තා වීම සමග මෙවන විට බන්ධනාගාර ආයතන කීපයක සමස්ත රැඳවියන් 717 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට වර්තා වෙලා තියෙනවා. ඒත් ඒ වගේම තමයි අද දිනේ නව රෝගීන් 35 දෙනෙක් ආයතන වලින් වර්තා වුණා. විශේෂයෙන් කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවල වැලිකඩ බන්ධනාගාරයේ තමයි වර්තමානයේ කොවිඩ් යම් ව්‍යාප්තියක් පෙන්වන්නේ. නමුත් අපි ඒ තත්ත්වය අතීතමත් හොඳින් පාලනය කරගෙන යනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයේ තෙලඹුගහවත්ත සහ බුලුගහතැන්න ප්‍රදේශයේ මෙන්ම මහනුවර මහයව ප්‍රදේශයේ එක් කොටසක සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. මෙවන විට මහනුවර දිස්ත්‍රික්කෙන් කොරෝනා ආසාදිතයින් 149 දෙනෙකු වර්තා වී ඇති අතර ඉන් 24 දෙනෙකු අකුරණ ප්‍රදේශයෙන්ද 5 දෙනෙකු මහයව ප්‍රදේශයෙන්ද වර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කිරිලුච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ තවත් කොරෝනා රෝගියෙකු වර්තා වීමත් සමගයි. කිරිලුච්චි ප්‍රදේශයේ පදිංචි 72 වෘදී අදාළ පුත්කලයා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර එහිදී වෛරස ආසාදිනි වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම ආසාදිතයා වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.
බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් ඇබොස්ලි වතුයයි මොන්ටිෆයර් කොටසේ තම නිවසට පැමිණ සිටි 44 හැවිරිදි 2000 රුපියකට ආඹුලස සෙදු කරන ලද PCR පරීක්ෂණයට අනුව COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට අද දින තහවුරු වී තිබෙනවා. අදාළ ආසාදිතයා බම්බලපිටිය ප්‍රදේශයේ වැඩපොලක කම්කරුවෙකු වශයෙන් සේවය කර ඇති බවයි අමගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. අදාළ ගුවන් මගින් පිරිස කටාර්, අබුඩාබි සහ චෙන්නයි සිට මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගුවන්තොටුපළේදී සිදු කරන ලැබූ PCR පරීක්ෂණවලින් අනතුරුව අදාළ ගුවන් මගින් පිරිස නිරතහින මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම මැද පෙර දිගින් ශ්‍රී ලාංකිකයන් 326 දෙනෙකු රැගෙනු ලැබුවා. අද දිනේදීත් විශේෂයෙන්ම දෝහා කටාර රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට 188 දෙනෙකු රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි සතියේදීත් අපි විශේෂයෙන්ම සතිය පුරාටම ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලින් රැගෙනීමට නියමිතයි. මේ අතර මැද පෙර දිග රටවල් වලට යම් කිසි ප්‍රමුඛත්වයක් ලබා දීලා සෙසු ප්‍රදේශවලිනුත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතව තිබෙනවා. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැම්පුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලයේ වෙරළට කිලෝමීටර් 290ක් නැගෙනහිරින් ස්ථානගතව පවතින බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේ ප්‍රබල සුළු කුණාටුවක් වර්ධනය වීමත් සමගම තද වැසි තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු හැඟවීමේ රතු නිවේදන කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර සුළි කුණාටුව අද දහවල් වන විට ශ්‍රී ලංකාවේ කංකසන්තුරය වෙරළ තීරයට කිලෝමීටර් 290ක් නැගෙනහිරින් ස්ථානගතව පැවතුණා. එය ඉදිරි පැය 36ක පමණ කාලය තුළ ඡණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවටයි අපේක්ෂා කරනු ලබන්නේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල වෙටින් විට පැයට කිලෝමීටර් 60-70 පමණ දක්වා වන ඉතා තද මෙන්ම ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි. උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ සඳහන් කර සිටියා. මෙම සුළි කණාටු තත්ත්වය සහිත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගයේ ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකි. මේ දිනවල මන්නාරම සිට කංකසන්තුරයේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ක් 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. විශේෂයෙන්ම පුත්තලම සිට මන්නාරම කංකසන්තුරයේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල දීවර හා නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසට මෙවන විටත් දැනුම් දී තිබෙනවා. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙසටයි දන්වා තිබෙන්නේ. ගොඩබිම් ප්‍රදේශවල උතුර සහ නැගෙනහිර උතුරු මැද පළාත්වල ජීවත් වන ජනතාව මෙම සුළි කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කර සිටින ලෙසත් හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා ක්‍රමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. අපි බොහෝ විට අපේක්ෂා කළ ආකාරයටම දිවයිනේ ඍජු බලපෑම තියෙන්නේ දිවයිනට ඊසාන දිශකින් මුහුද රළුවීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණය තමා මෙහි වක්‍ර බලපෑම තමා දිවයින තුල තියෙන්නේ. විශේෂයෙන්ම මේක තියෙන්නේ දිවයිනේ උතුරු කරේ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. වැසි හෝ ගිගුරුන් සහිත වැසි මෙම සුළි කුණාටුව ඊට පස්සේ අපේ 25 වෙනි දින වගේ වෙනකොට මේක ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබර තීරයට ඇතුළු වෙන ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල පැහැදිලිව පෙන්වුම් කරන්නේ. ශ්‍රී ලංකා මුහුදු තීරයේ දෙසින් හමායන මෙම නිවාර සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය හරහා එරටට ඇතුළු වීමේ අවධානමක් පවතින බැවින් ඉන්දියා කාලගුණ විද්‍යා සහ ආපදා ක්‍රමණාකරණ ඒකකයන්ද ඒ සඳහා ජනතාව සූදානම් කරමින් සිටින බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. പിച്ചു നിലവിൽ 25 കിലോമീറ്റർ വേഗതയിൽ തമിഴ്നാട് തീരത്തേക്ക് അടുത്തുകൊണ്ടിരിക്കുകയാണ് നിവാർ.
මෙම නිවර් සුලිකුණාටුව මේ වන විට ලංකාවේ ත්‍රිකුණාමලයේ වෙරළට කිලෝමීටර් 280ක් නැගෙන කිරින් ස්ථානගතව පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තෙවන වාරිය සඳහා පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මේ එහිදී පළ වූ අදහස් මේ වෙනකොට මම හිතනවා තාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක් හැටියට අරගෙන තාමත්ම වැදගත් රටේ ජීවනාලිය හැටියට සැලකෙන අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව මේ වෙනකොට යම් යම් කතිකාවන් නැති වෙලා තිබෙනවා. මම ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මේ වෙලාවේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයන් වලට යන සහ ඒ නායකයන් කරන ප්‍රකාශයන් සම්බන්ධව මම හරි කනගාටු වෙනවා. ඉන්නේ මොකද ඔවුන් බොරදියේ මාළු වානවා වගේ මේ අවස්ථාවක් කරගෙන මේ බොරදියේ මාළු වෑමට ගන්න උත්සාහය නම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර මම හිතනවා මේ රටේ ජනතාවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියලි ඉන්න සියලු දෙනාත් මෙය දැඩි ලෙස පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරයි කියලා විශ්වාසය මට තිබෙනවා. පැමිණීම ගත්තොත් එහෙම මා හිසනම ආචාර කරනවා උතුරු පළාතේ 96 වැඩිම 80යි අඩුම අපි පාසල රජයක් විදිහට අධ්‍යාපනයේ වගකීම නිසා ඊයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව දෙමව්පියන්ගේ උපදෙස් අරගෙන සක්‍රීය ගුරුවරුන්ගෙන් ඒ සියලු දෙනාත් එක්කලා එකහුව වෙලා මේ එකමුතුවෙන් මේ වැඩේ කරේ අපි ඉදිරියටත් මේ කටයුත්ත මෙහෙම කරගෙන යමු මේක මකට පෞද්ගලික නෙමෙයි ඔබේ දරුවා සහ රටේ දරුවා ශ්‍රී ලංකාව එකට තියන්න ලංකාවේ අද සියලුම විශ්වවිද්‍යාල සියලුම පීඨ සියලුම ආධ්‍යනාංශ මේ වන විට අන්තර්ජාලයේ ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා ඒ විතරක් නෙමෙයි අද දිනයේ වෙද්දී විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සිදු කරන්න සියලුම කටයුතු අන්තර්ජාලයේ ඔස්සේ පළමු වතාවට සූදානම් කරලා තියෙන්නේ නිදහසෙන් පස්සේ ලංකාවේ මේ අවුරුද්දේ බඳවා ගැනීම අති විශාලයි විශාලතම ප්‍රමාණය ඒ 41500ක් අද දින සිට බඳවා ගැනීම කටයුතු කරන්න සියලුම දේවල් මේ වන විට සකස් කරලා තියෙනවා. මේ COVID-19 ප්‍රශ්නය අද හෙට විසඳෙන ප්‍රශ්නයක් නෙවෙයි. දෙවන විකල්පය තමයි අමාරු තත්ත්වයක්, අමාරු තීරණ. ඒ අභියෝග ජය ගැනීමට උත්සාහයක් දරන්න. ඒක තමයි මේ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය කළේ. සියලු දෙනාම එක්කාසු වෙලා තමයි මේ අමාරු කාර්යයට අපි මුහුණ දුන්නේ. දැන් ඊයේ මේ රටේ පාසල් 5100ක් විතර තිබුණා. මහිතමන්ත ආඩම්බර වෙනවා අපේ ගුරුවරුන් 85යි 80යි ඉතින් ඒ අයගේ සිත්වල කිසිම අවිශ්වාසයක් බයක් තිබුණේ නැහැ. මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහ මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනීසතුරේ චන්ද්‍රකාන්ත නිහෙවත් පිළියම් නැතුළු සැකකරුවන් 6 දෙනෙක් අපමත මුදා හැර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත නිහෙවත් පිළියම් නැතුළු සැකකරුවන් 6 දෙනෙකු අද අපමත මුදා හැරුණා. මඩකලපුව මහාධිකරණයේ මගින් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි නියෝග කළේ. 2005 වසරේ දෙසැම්බර් මාස 25 වනදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහ ඝාතනය කිරුණු අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත නිහවත් පිල්ලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේ ඔක්තෝබර් මාස 9 වනදායි. සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත මන්ත්‍රීවරයාට අප හිමිවීමෙන් පසුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී රට තුල ක්‍රියාත්මක නිරෝධායන නීති පවා අමතක කරමින් ඔහුගේ පාක්ෂිකින් අධිකරණයේ ඉදිරිපිට හැසිරුණේ මේ ආකාරයෙන්. අයවැය කාර්යක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. මේ එහිදී පළ වූ අදහස් ඇඳිරි නීතියේ පානමා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මාසික රුපියල් 5000ක දීමනාව ලබා දෙන බවත් රජය විසින් ප්‍රකාශ කර තිබේ. සුදුසුකම් ලබන සියලුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වෙයි. මෙම දීමනාව එක් පවුලකට මාසයක් ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මම මේ අවස්ථාවේදී පෙන්වා දෙන්නට කැමැත්. මීට පෙර සිටම මාගේ ස්ථාවරයේ වූ රුපියල් 5000 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අවම වශයෙන් එක් පවුලකට මාසකට රුපියල් 20000ක දීමනාවක් ලබා දිය යුතු යන්නයි. මහමැතිවරණයේදී ජනතා
ජනතාව ඒ මතය පළ කරේ කොරෝනාව සම්පූර්ණයෙන්ම විනාශ කරයි කියන මතය රට පුරාවට මේ රජය ක්‍රියාත්මක කරා 5000කින් මේ විකතරපත් වුණු ජනතාවට සතුටු වෙන්න පුළුවන් මේට වැඩිය හිතක් පපුවක් ඇතිව ජනතාවගේ ප්‍රොමිසුතියක් මූණ දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරු සිංහල ජාතියට එරෙහිව දෙමළ ජනතාව තුළ වෛරය ඇතිව නිදියට ප්‍රකාශ දිගින් දෙකටම කරනවා ඉතින් එදා දෙමළ තරුණයෝ අවිගත්තේ ත්‍රස්තවාදයට යොමු වෙන්න එක හේතුවක් තමයි මේ වගේ බෙදුන් වාදී කුහක දේශද්‍රෝහී දෙමළ දේශපාලඥගේ ප්‍රකාශ ත්‍රස්තවාදයේ නැවතවර මතුවනවා ඒ ඇතිකරන දායකවත් මේ සියලු දෙනාම ත්‍රස්තවාදී ගණයට වැටෙන බව මේ අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියනවා honorable minister if you are so confident that the military have done no wrong why don't you agree to an international investigation ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා නම් හමුදාව කළ දේ හරි හෝ වැරදි කියලා ඇයි ඔබලට බැරි කැමති වෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දීලා ඒක ඔප්පු කරන්න අපි කියන්නේ ඔබ විශ්වාසයෙන් කියන දේ තහවුරු කරන්න जनाधिपतिमा ලොක්ක ඒ අවුරුදු පහේ තමුන්නාන්සලගේ ආපාලන කාලේ කරුකුටිය කපටි කියන්න පොඩාගෙන මේ ලංකාවේ 94 සිට ගරු කථානායක තුමින් ඉඳලා තියෙන්නේ ඒගොල්ලන්ගේ විධායක ජනාධිපතිවරු අපි නෙමේ ලොක්ක හිටියේ සමහර ලොක්ක කිව්වට ගරු කථානායක තුමින් එක්සිකියුටිව් පවර්ස් තියෙන අය ඉද්දි අපේ කැටගොඩ මහත්තයා සිටියේ ඒ පැත්තේ ජැක්කේ ගහගෙන එයා මොනවද කළේ කියලා අහන්න ඇහෙන්නේ නැ කියන ලොක්ක ගරු කථානායක තුමනි හැමදාම රංජන රාමනායක මහත්තයා කතාවේදී මේ කථානායක තුමාට ආමන්ත්‍රණය කරන ලොක්ක ලොක්ක කියලා මේක හැමදාම මේම කථානායක නේ කථානායක තුමා කියලා वाड़ी දැන් ඉන්නේ නිකන් හරියට ගිහිලා සුදු ඇඳුම ඇඳගෙන ඔක්කොම අමතක කරලා කිසි ගෞරවයක් නැති තුට්ටු දෙකේ මන්දිරු එවලා මෙතනට කතානායකතුමාට ගරු කරන්න දෙද ලොක්කා කියලා ලොක්කා සොක්කා කියලා නිකන් තුට්ටු දෙකේ මන්දිරයිලා තමයි ගරු කතානායකතුමාට අගෞරවය කරන්නේ අද ඒක තමයි ප්‍රේමදාස මහත්තයා ඉතුරු වෙලා තියෙන්නේ මේ නීතිය ගැන කතා කරන්න හදනවා රටක් දිනවපු මහින්ද රාජපක්ෂ මහත්තයා කොමිසම් වලට ඇඳගෙන ගියා ආර්යව හිරේ දාන්න ඇදුවා දරුව දෙන්න හිරේ දැම්මා බැසි රාජපක්ෂ මහත්තයා හිරේ දැම්මා රට යන්න ඉඩ දුන්නේ නැහැ පිල්ලෑ නවුද පා හිර කරගෙන හිටියා එදා මොකද වුනේ අර කුරුණෑර හිටපු දොස්තරට දවස් 20න් අප දුන්නා පිල්ලෑන් ගරු කතාලක දුන්නේ අවුරුදු 5ක් රිමාන්ඩ් බාටපත් කරුවා මොකද්ද වරද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයනේ පෙර හිටියා මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක් මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳව තොරතුරු මේවන විට වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 94ක් එම පුවත නැවතත් මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳව මේවන විට තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 94ක් දැන් කෙටි විරාමයක් ड्रोन याना युदागणिवीन निरोधाय नीति कडकरण पुद्गलीन अत्तनेंगुट गत्तत ओंके कुसगिन्न पिलिबंधव सोयाबेलीबट किसिवेक नोमति बव पार्लिमेंतु मंत्री गयंत करुणातिलक महताप अवसनवा एयद विपक्ष नायक कार्यालय पेवती माध्य हमुवकदी
මේ කොළඹ බහුතරයක් නගර ආසන්නයේ ජීවත් වෙන ජනතාව ගැන කල්පනා කරොත් ඇත්ත වශයෙන්ම ඒ අය එකපාරට සතියකට දෙකකට බඩු මුට්ටු ගන්න පුළුවන් ජීවිත ගත කරන අය නෙවෙයි. එදිනෙදා අවශ්‍ය දේවල් පිරිමහ ගන්න පිරිසක් තමයි බහුතරයක් ඉන්නේ කියන එක අපි කවුරුත් දන්නවා. කාටවත් අතනොපා දහඩිය මහන්සියෙන් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙච්ච පිරිසක් තමයි මේ කොළඹ නගරයේ ආශ්‍රිතව වැඩි පිරිසක් ඉන්නේ. ඒ අය කවදාවත් මීට ඉස්සෙල්ලා එහෙම මුදල් ඉල්ලුවේ නැහැ. 5000 ඒවා එහෙම දෙන්න කී කී කීප අය නෙවෙයි. ඒ අයට මේ තත්ත්වයට පත් වුණු නිසා තමයි මේ විදියට රජ සහන අවශ්‍ය වෙලා තිබෙන. දැන් අපි දැක්කා ඩ්‍රෝන යාන යවලා නිරෝධායන නීති කඩ කරන අය අල්ලන හැටි. හැබැයි අපි දන්නවා ඒ ගෙවල් වල වෙසෙන ජනතාවගේ බඩගින්න මේ ඩ්‍රෝන යාන වලට නොපෙනෙන බව අපි දන්නවා. ඒ නිසා අපි රජයට කියනවා කරුණා කරලා මේ ප්‍රශ්න දිහා මානුෂිකව බලන්න පුරුදු වෙන්න. හරින් ප්‍රධාන මන්ත්‍රීවරයා එක්පාරක් කිව්වා සර් දැන් ෆේල්. නමුත් ඊළඟ වාර විභාගලියදී අපි උදව් කරනවා හොඳ යාළුවෝ හැටියට කියලා. ඔබතුමාලා උදව් කරන්න කැමති නැද්ද? අපිත් උදව් කරනවා ඉතින් අපේ උදව් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. පෙන්තිය අඩුම ගානේ ආණ්ඩුව ඇතුලේ ඉන්න දක්ෂ පක්ෂ හපංකම් තියෙන අයගෙන් උදව් ගන්න බලාපොරොත්තුවකුත් නැහනේ. අපි කියනවා දෙවෙනි පාර විභාගය ලියලා පාස් වෙන්න කියලා. ඉතින් පාස් වෙයිද නැද්ද කියලා අපි බලමු ඉස්සරහට. නමුත් දැනට නම් තත්ත්වේ පාඩම් කරන පාඩක් නැහැ දෙවෙනි පාරට. තාම අර පරණ පුරුදු විදිහට තමයි කටයුතු කරන්නේ. කට්ටි පනිනවා, දඩබ්බරකම් කරනවා, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැහැ. ඉතින් කොහොමද දෙවෙනි පාර පාස් වෙන්නේ? ලබන වසරේ මුල් මාස 3 වන විට පිටරටින් ආනයනය කරන බොහෝ භාණ්ඩ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව හිමිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා කොවිඩ් වසංගතය පුළුවන් තරම් දුරට පැතිරීම් වැළැක්වීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍යමය තීන්දු ගන්න මේ රජය මැලි වෙලා නැහැ. මේක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම තියෙනවා. ඉන්දියාව දත්ත ගත්තොත් එහෙම අපිට බොහෝ වැඩි බංග්ලාදේශ ගත්තොත් අපිට වඩා වැඩි. නමුත් අපි සෑහෙන පමණ මේක මර්ධනය කරලා තිනවා. මොකද අපි තමයි නිරෝධායන ප්‍රතිපත්තියක් මුලින්ම අනුන්ලා දුන්නු රට. අනික් අයට කලින් කොවිඩ් වසංගතය ඇත්තටම මුළු ලෝකෙම ආර්ථිකය සොලවලා තියෙනවා. හැම ආර්ථිකයක්ම අද එක්තරා විදිහක ලොකු පීඩනයකට ලක් වෙලා තියෙනවා. සාමාන්‍ය වශයෙන් කරන දේවල් අපිට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා විවෘත වෙළඳ ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම කඩා වැටලා. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රුපියල අව ප්‍රමාණයම නවත්ත ගන්න, අපිට අමාරුවෙන් ලැබෙන විදේශ මුදල් සංචිත අපි ළඟ තියාගන්න, උද්ධමනය සම්පූර්ණයෙන්ම තියෙන මට්ටමේ හරි පවත්වාගෙන යන්න. මම හිතන්නේ මේ ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකම් අපේ රටේ මෙතෙක් කල් අපි පිට රටින් ගෙනාපු බොහෝ දේවල් රට ඇතුළේ නිෂ්පාදනය කිරීම සඳහා අපිට ලොකු ඉඩකඩක් විවෘත වෙනවා. ඒ සඳහා අපේ ගොවියන්ට අපි ආධාර දෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම තමයි අපි ආර්ථිකයට අවශ්‍ය කරන උද්දීපනය, එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන තල්ලුව අපි ලබා දෙන්න ක්‍රියා කරලා තියෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පාර්යන්තය ඉන්දියාවට පවරා දීම සඳහා රජය විසින් පසුගිය 9 වනදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එය සම්මත කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික සම්පත්, ජාතික දේපළ විකුණන්නේ නැහැ කියන ජනතා පොරොන්දුව ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරේ එතුමාගේ වැඩපිළිවෙලට ඇතුල් කරා මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා. පහුගිය 9 වෙනිදා අනුමැතියක් අරගෙන තියෙනවා. ඉන්දියාවත් සමග වරාය අධිකාරිය සම්බන්ධ වෙලා ඉන්දියාවට මෙය විකුණා දැමීමට අවශ්‍ය පියවර ගන්න. 20 වෙනි සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බලය ලැබෙනවා. ඊළඟට එදාම කැබිනට් පත්‍රිකාව දානවා. සම්මත කරනවා. සම්මත කළා විතරක් නෙමෙයි ඒ පත්‍රිකාවේ බොහොම පැහැදිලිව කියනවා මේ බහාලුම් කටයුතු වල 49%ක් ඉන්දියාවට ලබා දෙනවා කියලා. මේ ඉන්දියාව සම්බන්ධ කර ගැනීම සිද්ධ වීමෙන් වරායට ලැබෙන ආදායම නැතු වෙනවා. මේගොල්ලෝ දැන් වැඩේ යමින් තියෙනවා. ඒ නිසා උද්ඝෝෂණයක්, අරගලයක්, සටනක් අවශ්‍යයි වරාය ඇතුළෙත් මහපාරෙත්. ඇත්තටම කියනවා නම් අපි ශක්තිමත් විපක්ෂයක් ඉල්ලා සිටියා අඩුම තරමේ ජනතාවගෙන් දුන්නේ නැහැ. ඒ නිසා දැන් පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයක් නැහැ. ජනතාව මතක තියාගන්න ඕන. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිට ඇත්ත විපක්ෂයක් ඕන මහපාරේ. විපක්ෂ දේශපාලන භූමිකාවක් පාර්ලිමේන්තුවෙන් පිට ගොඩනගිය යුතුයි. ඒක විතරයි දැනට තියෙන උත්තරේ. පස්සට ගන්න පාඩියක්වත් මේක විකිණීමට එරෙහිව උද්ඝෝෂණය අරගලේ පෙරට ගන්න ජාතික වශයෙන් අනිකුත් බලවේගේ වටා පෙළගස්සන්න අපි සූදානම්. බංකොලොත්තු එක්සත් ජාතික පක්ෂය අනාගත පරපුරට බහර දීම නිවැරදි නායකත්වයක වගකීමක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එය අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ආදී ප්‍රතිමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට යා යුතුයි කියන කටයුතු
මෛත්‍රී ඒ ගැන එතුමත් දැඩි කලකිරීමක ඉන්න පුළුවන් එතුමා කරපු ක්‍රියාදාමයන් සහ ඒ පිළිබඳ ජනතාවගේ සහ පාක්ෂිකයන්ගේ තිබුණු ඇගීම පිළිබඳ යම් තක්සේරුවක් එතුමා සතුව තියෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් එතුමාට අයිතියකුත් නැහැ කඩාවැටෙන එක්සත් ජාතික පක්ෂයක් අනාගත පරම්පරාවට බාර දෙන්න. එතුමාගේ වගකීම තමයි එතුමාට ඒක හැකියාව තියෙනවා ඒක කරන්න පුළුවන් බව අපි ඉතාම පැහැදිලිව දන්නවා. එහෙනම් එතුමාගේ යුතුයකම තමයි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනගලා ඒක අනාගත පරම්පරාවට බාර දෙන්න. එහෙම නැතු අනාගත පරම්පරාවට जनता नियोजित වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ ගම්මාන රැසක ගොවීන් සිය දෛනික ජීවනෝපාය ලෙස ලීක්ස් වගාවේ නිරත වන අතර මේ දිනවල ලීක්ස් වල මිල ඉතා සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් එම ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි අපට වාර්තා වුණේ. ඔක්කොම සෞත් වෙලා තියෙන්නේ කීයටද දී ගන්න බෑ රුපියල් 10 12ටත් ගන්න. මේ මේවා මේවට සෑහෙන වීදමක් ගිල්ලලා තිනවා මේක මොනවද කරන්න කියලා අපිට ඉතා ගන්න බැරි වෙන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලාවත් දන්නේ නෑ. මේ ඔක්කොම ගලවලා ගලවලා විසි කරන්න වෙලා තියෙන්නේ. මේ කවුරු ගණ්ඩෙන්නේත් නෑ ගණ්ඩේ නැගටි රුපියල් 10න් ගන්න 10න් 12න් ගොවීන් රජයේ නිල්ලා සිටින්නේ තමන් පත්පැති තත්ත්වයේ පිළිබඳ අවධානය යොමු කර ලීක්ස් අස්වනු අලෙවි කර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. වවුනියාව ඉච්ඡන් කුලම කිඩාචූර් ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ බුරුත දෙවතුගයක් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. එල්පිටියේ උඩුගම ගාගොඩ ආදී ප්‍රදේශවලට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මත්කුඩු ග්‍රෑම් 21ක් සමග එල්පිටියේ කහදුව ඉද්දුගොඩ ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරුවන් අතරංගුවට ගැනීම සඳහා සිදු කරුණු ලැබූ විශේෂ වැටලීමකදී අතරංගුවටගත් සැකකරුවන් 6 දෙනෙකුගෙන් ලද තොරතුරකට අනුවයි. රාත්‍රී පොත් විකාශය අවසන් යලි තොමිමු හෙට උදැසන 6ට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.